Right, hammer. Yes, of course. What are you? Okay, then. एक तो भाई, एक तो भाई, यार ना भाई, एम सेल्फ एनरोल, आओ, आओ एक क्लिक कर सेल्फ एनरोल के बारे में, तानी इंगर का नहीं देंगे, एक आन एनरोल मी देना, तो डायनो बुलवा जूना प्रश्न अभी इन कल आई आई सुबह संध्या मे मगिता दी पेपर एक प्रदीप संजीव साइट राइट विसी हाथ नहीं करा दिए माय इधर नहीं करा विसी हाथ करा तो क्या लोगों विसी हाथ कौन दिए ने मैंने मैं एमए का संबंध कर लिया ना वाह नहीं संबंध कर लिया ला मैं तो F1 किला डाल दिए ना मैं तो A1 किला डाल दिए ना ये वाकई में मैं तो डाल दिए ना F2 किला मैं तो डाल दिए ना A2 किला नहीं तो यह तो रूपे F1 का मैं आम तो न्यूटन निकसी सॉरी पनाहा का पनाहा ही किलो न्यूटन किला दिए हूँ किलो न्यूटन बाले आ किलो वाले पास से मैंने मैं आगे लाइफ में बाले मुकादर किला हरने ඒකනාලේ විශ්කම්බේ මෙයාගේ විශ්කම්බේ දීලා තියෙනවා කීයද CI මිලිමීටර මෙයාගේ විශ්කම්බේ දීලා තියෙනවා කීයද 200 මිලිමීටර කලම් එක ඇරුවද කියන්න ඔව් සර් ආ හදන්න තු වෙන්න එපා නිකන් බොරුවට ඉන්න ඕන නැහැ මේක ඇත්තරම මේක ඔටෝමොබයිල් වලින් හදන්නත් පුළුවන් බල සම්ප්‍රේෂණය පාඩම වලින් හදන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේක අඛණ්ඩ ද්‍රවයක් නම් අඛණ්ඩ ද්‍රවයක මොකද වෙන්නේ සම මට්ටමේදී පීඩනය සමානයි කියලා කියනවා. ඒ කියන්නේ PA1 සමානයි PA2 කියලා ගන්න පුළුවන්. ඒක තමයි සිද්ධාන්තය. ඒ වගේම තමයි පැස්කල්ගේ මූලධර්මයේ පීඩනය සමානයි FB2 මේ කියන සමීකරණය අපි භාවිතා කරන්න ඕනේ. එහෙම වුණොත් මෙන්න මේ අඛණ්ඩ ද්‍රවයක සම මට්ටමේදී පීඩනය සමානයි කියලා සිද්ධාන්තය අරගත්තොත් PA1 සමානයි PA2 කියලා ගන්නවා. වගේම පීඩනය සමානුපාතිකයි බලය පීඩනය ප්‍රතිලෝමව සමානුපාතිකයි වර්ගඵලය කියන මේ සම්බන්ධතාවය නිර්මාණය වෙන්නේ පැස්කල්ගේ මූලධර්මයෙන් මේකෙන් අපි නියතයකින් වැඩි කරලා පීඩනය සමාන FB2 කියලා ගන්නවා. දැන් ඉතින් ඔය සමීකරණ දෙකට ආදේශ කරගන්න තියෙන මේ මොකුත් කරන්න දෙයක් නැහැ. නේද? ආදේශ කරන්න බලන්න. කීය දෙන උත්තරේ? मैं आगे अभी मैं आगे का तो P समान है अभी P A1 क्या नहीं का P A1 समान है उनका तो इन्हें F के लिए क्या अन्य पाना है किलो न्यूटन बेदी में A के लिए क्या अन्य मैं आगे phi R उनका तो
වර්ගය හරි නේද right එතකොට 5r වර්ගය වෙනකොට මෙයාගේ මිලිමීටර වලින් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ මොකෝ වෙන උත්තරේ කියන්න මෙතන මේ වෙන තියෙන්නේ මම මෙතන කියන්න මොකද කරන්න ඕනේ කියලා ඔකොම කියන්න මෙතන තියෙන මේ තියෙන මොකක්ද දීලා තියෙන්නේ 9 විස්කම්බේ CIU මෙතෙන් මෙතෙන් D මෙයාගේ විස්කම්බේ D right හොගන්නේ D මෙදීම දෙකේ වර්ගය දැන් හදපු කට්ටිය කතා කරා තව එහාට මම හදන්න ඕනද ඔගොල්ලෝ එහෙම මුත් එහෙම ඉන්නේ පෙත්තක් පුළ මොඩලෙක මේ කියන්නේ දෙයි දැන් මේ PA1 PA2 මොකද මේ නැහැ පැත්තේ තියෙන අපි දන්නේ F2 F කොයිනේ 5 D වැදීම දෙකේ වර්ගය දැන් ආදේශ කරන්න මේ දෙක සමාන කරන්න පුළුවන් 50 කිලෝ නිව්ටන් කියන එක ඕනනම් කිලෝ නිව්ටන් වලින් උත්තරය ගන්නත් පුළුවන් නේද 5 D වැදීම දෙකේ වර්ගය සමානයි මෙතන F2 5 D වැදීම දෙකේ වර්ගය ආදේශ කරන්න ඕනේ දැන් මේක උත්තරය බලන්න මේ කොහෙන් හරි තියනවද කියලා අපිට ගන්න මෙයානේ උත්තර කරගන්න ඕනේ නේද මේ 5ට මේ 5 ඕනනම් අපිට අයින් කළා දාන්න පුළුවන් නේද සිලින්ඩර් දෙකක් කියලා තියෙනනේ right මෙතන 50 වැඩි කිරීම මේ පැත්තේ D කියලා කියන්නේ 200යි මිලිමීටර බැදීම දෙකේ ඔව් අර කිලෝ නිව්ටන් නිව්ටන් කරගන්න ඕනේ නැද්ද ඕනනම් පුළුවන් හරිද කිලෝ නිව්ටන් නිව්ටන් කරන්න පුළුවන් දැන් මම මේ දෙපැත්ත සමාන කරන නිසා යන්නේ ප්‍රශ්නේ මේ කිලෝ නිව්ටන් නිව්ටන් කරන්න නැතුව මේ වගේ කපන්නත් පුළුවන් ඒතර මේ පැත්ත කිලෝ නිව්ටන් වලින් යන්නේ දැන් අපේ උත්තරේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ නිව්ටන්ද කිලෝ නිව්ටන්ද කියන්න මෙතනත් තියෙන මිලිමීටර මෙතනත් තියෙන මිලිමීටර ඒකක දෙකම न्यूटन वाली नहीं लेन। क्या होता है? न्यूटन वाली नहीं लेन। न्यूटन ना उत्तर दिनों किलो न्यूटन दिलो न्यूटन। हाँ। तो आप भी बालों अपने ग्यारह में उत्तर एक आना बोलवाने के लिए मैं देखा सामान लेता था। राइट मैं आ बैठी करा मैं आ गई। इधर बस बोलो करने मैं तेरा दिनों डी बेदी में देखा क्या क्या सी ए बेदी में देखे वर्ग है बैठी कर रहा F2 ඕනනාගේ තියෙන දැන් කිලෝ නිව්ටන් කරනවා නම් මොකද කරන්නේ ඔන්න බලන්න දැන් මෙතන තියෙන 50 නේ 50 කිලෝ නිව්ටන් නිව්ටන් කරන්න කියන එකයි කරන්නේ 10 3 වෙනි බලේ ආ 10 3 වෙනි බලේ 10 වැඩි කරා right මෙතන 200 මිලිමීටර තියෙනවා මිලිමීටර නම් මොකද කරන්න ඕනේ මෙතන මිලිමීටර මොකද කරන්න ඕනේ මීටර මීටර කරන්න ඕනේ එහෙම කරනවා කී වැඩි කරන්නේ බෙදන්නේ වැඩි කරනවා බෙදනවාද තියෙන්නේ ඈ බෙදන්න ඕන බිංදුව දශම බිංදු දෙක ආ එහෙනම් මේකත් මොකද කරන්නේ 10 වින දෙකෙන් වැඩි කරනවා හරිනේ හරිද හරි 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 වැඩිම දෙක උත්තරේ කියනවා දැන් ඔයගොල්ලෝ ගැත්තේ තියෙන සුළු කිරි මඩ සුළු කරන්න කියන්න එපාද right එහෙනම් ඒක මේක ඇරලා හරි සමානයි මේ පැත්තේන 100 වැඩි කිරීම 10 වෙන දෙක බෙදීම දෙකේ වර්ගය වැඩි කිරීම f2 එහෙනම් දැන් f2 උත්තර කරගන්න 50 වැඩි කිරීම 10 3 මෙතන එනවා 200 වැඩි කිරීම 10 වෙන දෙකේ වර්ගය බෙදීම මේකට යනවා මොකද්ද CA වැඩි කිරීම 10 වෙන දෙකේ
वर्गीय समान है टू मैं एक ना समान उत्तर है तीन है सर आओ उतना दहाई रही ना तूने नहीं नोन कौन है देसी ये कौन ग्रीम है मिलीमीटर उन्हें मिलीमीटर है मीटर करा दी दहाई रही ना तूने नहीं कितना दहाई रही तूने नहीं लोग हरी कितना दहाई रही ना तूने दें उत्तर है कितना है किला देवनी कितनी है ना देवनी कितनी है ना मानो देवनी के जरा में ना देखिए राइट बालों देवनी आ राइट ओ देवनी के दिया मैं जब मेन में उत्तरे आप के बाहर ना मैं विद्यात्मक काम करने के लिए दिए ने आपको वे को ना मैं हुआ तोड़े मैं तेरा तारे ने तुम हारे ने राइट मैं बाला ना मैं कल यहाँ ना बुलवा मैं हुआ आ दाहा ने ना तुम्हारे के लगिया ने मैं පනහා වැඩි කිරීම 10 3 මෙතන ලියන්න පුළුවන් 10 වෙන 3 මේ පැත්තට ගියොත් කිය දශම 2 වර්ගය හරිනේ අරේද හරි හරිද හරි බෙදීම එතන මොකක්ද වෙන්නේ 0.1 වර්ග දශම 2 වර්ගය right newton කියලා මෙතන දාලා පුළුවන් ඊට පස්සේ මේක බෙදීම හතරක් තියෙනවා නේ ඔව් right ඊළඟ එකේ නම මෙතන මොකද්ද දශම 1 වර්ගයේ බෙදීම හතර එවනේ තියෙන්නේ right 20 දේ උත්තරය අපි කොහොමද ගන්නෙ तो चला वे हवेरे मारू है ध्यात्रे ध्यात्रे क्या पेनों के क्या पे इधर ध्यात्रे टा मैं तो ना गोमत दासमा देखा थी इन्हें तोड़ दासमा देख कर देखे वार के अरे तो बेदी ही मार देखे महम अभी महम मदाम मैं तो ना दिया दासमा एक के वार के बेदी ही मार दासमा एक कर बेदी ही मार देखे वार के बता दें दस रुपये देकर बेची हुआ देखे वाले क्यों हमने दिए राइट मैं तो वो इतना सुना विश्का मैं विश्काम बेटा मतलब मैं आरंभी ना रहेगी ला विश्काम बे अरे यार इंजीर आरंभी ने विश्काम बे गाना ना नहीं अभी डी बेची हुआ देखा क्यों नहीं करते ओ एक हरी सर मैं तो ना दिए नहीं मैं तो नहीं मैं नो නැහැ මේ එතන දැන් අපි d මෙදීම දෙක ගත්තා එතකොට d වලට ආදේශ කරේ අපි එකකට c ආදේශ කරා එතකොට හරිනේ මේ d මෙදීම දෙකයි කියන්නේ r ඔලෙන් එහෙම ගත්ත හින්දා නේ මෙතන මේ දෙකක් ඇවිල්ලා තියෙන්නේ තේරුණාද ඒක පැටලෙනවා නම් ඒක පැටලෙනවා නම් මෙච්චර මෙහෙම යන්න නැතුව උන බලන්න මේ වගරන්න ලොකෝ දැන් අපි ගත්තේ f සමානයි p a සමානයි f එක බෙදීම a නේ එතකොට මෙතනට දැම්ම අපි කීයද 50 වැඩි කිරීම 10 වෙන 3යි එතකොට නිව්ටන් හරිනේ right බෙදීම a කියලා කියන්නේ කීයද 5 r වර්ගය r කියන්නේ කීයද පළවෙනි එකනාගේ ඒ කනාලේ 100 තියෙන මෙතන තියෙන කීයද 100 එනේ එහෙම වුණොත් මෙතන මොකද වෙන්නේ අපි ගන්නනේ 100 නෙමෙයි ගන්නනේ කීයද 50 50 වැඩි කිරීම 10 ළින 3 ඔකනේ තියෙන්නේ දැන් ඉතින් මෙහෙම අරගෙන ඊළඟට ගන්න පුළුවන් කොහොමද f2 සමානයි 5 වර 200 තියෙන 100 වැඩි කිරීම 10 ළින 3 හරිනේ වර්ගය
එතකොට මෙතන ලියන්න පුළුවන් අපිට ඕන 50 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම sorry කිලෝ 10 ඍණ 3 10 3නේ මෙතනට එන්නේ ඔයගොල්ලෝ පටලැවි මෙහෙම ලියනකොට මේක ලියන්න පුළුවන් මෙහෙම 50 වැඩි කිරීම 10 3 බෙදීම 5 එතන 50 වැඩි කිරීම 10 ඍණ 3 කියලා මේකෙන් ගියොත් එහෙම ඔයගොල්ලෝ ටිකක් මේ තියෙන උත්තරෙත් එක ගන්න බැරි වෙයි නමුත් මෙහෙම එන්නත් පුළුවන් එතකොට මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ ආරය දැන් අපි අතන හදලා තියෙන්නේ මොකෙන්ද දීමෙදීම දෙක දාලා මෙතෙන් දෙනකන් ආවා හරිනේ රයිට් එවනම් දැන් මෙතන මොකෝ වෙන අන්තිම උත්තරේ पाना वैली के लिए मैं दाहे तू ना मैं तो नहीं ना दासमा देखे वार्गे है न्यूटन मैं आगे दशम एक वर्गे इतरे उत्तर देख गाना बोलवा एकाद गाना बोलवा नहीं होगा अकेला बड़ा बाहर निकाय देखा उत्तर देखा मारने है एक हारी से हालत ही न्यूटन वाली ने न्यूटन वाली ना कहाँ लाओ न्यूटन वाली का उपन्यास क्या हालत है ना उत्तर देखा कहते कहते कहाँ हाले उत्तर देकर न्यूटन लिंग हाले इन चीजें तो देवनी कड़े आने वाले मैं का गाड़ा बोल के ना कोई दिया हुआ लगती है ना तो बहुत सारे क्या है बड़ा कलाना तबेड़ी है कड़े अरे न्यूटन लिंग हाले देव उत्तर एक इंद्र देखा गाने नहीं तब पाले वे उत्तर है थारी अट इलंग एक विषय आपने नहीं प्रश्न है एकदस पंसी है किलो नहीं द एकदस पंसी है उन्हें किलो तो दिए नहीं के एनएम रिंगा देकर वैनी बाले आप कावश कार्यस्थान वायु संपीड़न का बाविता केरी मत आप वहां सुनने आए එයා කම්ප්‍රෙෂර්ස් භාවිතා කරන්න අපහසු වන්නේ ඇයි කියලා අහලා තියෙනවා පළවෙනි එක දීලා තියෙන්නේ ඝර්ෂණය මගින් සිදුවන ශක්තිය හානිය වැඩි නිසා බලමු කියවල වායු සම්පීඩනයේ ලක්වීමේදී සිදුවන පරිමාවයේ සැලකිය යුතු අඩුවීම නිසා ඇතිවන අනාරක්ෂිත බව නිසා ඒ කියන්නේ මොකද වායු සම්පීඩන ලක්වීමේදී සිදුවන පරිමාවයේ සැලකිය යුතු අඩුවීම නිසා ඇතිවන අනාරක්ෂිත බව කියන්නේ මොකද පීඩනය වැඩි වෙලා කුකුරන්න පුළුවන් කියන එක කියනවා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා සම්පීඩනය කිරුස්දා වැඩි බලයක් අවශ්‍ය වන නිසා සම්පීඩිත වායුව ගබඩා කර තබා ගැනීමට ගබඩා ටැංකියක් අවශ්‍ය නිසා දැන් බලන්න මේ කියන්නේ අවුට්පුට් එක තමයි මේ ගානට එන්න ඕනේ කියලා රයිට් මේ අවුට්පුට් එක මේ ගානට ගන්න නම් මේ බල සම්ප්‍රේෂණයනේ අපි කතා කරන්නේ හැමතිස්සෙම බල සම්ප්‍රේෂණයේදී අපි කාර්යක්ෂමතාවය කොහෙද තියාගන්න ඕනේ කියන බලන්න කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද ඒ කියන්නේ ශක්ති හානිය වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද අඩු වෙන්න අඩු වෙන්නයි ඕනේ බල සම්ප්‍රේෂණයේදී අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන දේ තමයි ශක්ති හානිය වැඩි වෙනවා. දැන් අපි දන්නවා ද්‍රව සම්පීඩනය කරලා බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. වායු සම්පීඩනය කරලා බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. රික්තක මගින් බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. බෙල්ට් වලින් බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. දඩුව මගින් බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. නේද? ඒ වගේ ශක්ති හානිය වෙන විදිය එකිනෙකට නස් පොඩි අදහසක් කොළුවේ ඇති. දැන් මෙතෙන්දි කියනවා වර්ග
මීටරට කිලෝ නිව්ටන් 1500කට වඩා වැඩි බලයක් අවශ්‍ය කාර්යයන් සඳහා වායු සම්පීඩක භාවිතා කිරීම අපහසු වන්නේ ඇයි? මේ අහන්නේ වර්ග මීටර සෝරි වර්ග මීටරයට කිලෝ නිව්ටන් 1500ක් ඔකල දැකලා තිය සමහරලාට වාහන ඔසවන දැන් මේ උඩ තියෙන එක සම්බන්ධයි මේකට. වාහන ඔසවන පාවිච්චි කරන්නේ හයිඩ්‍රොලික්ද එයාක්නම් ප්‍රෙෂර්ද? නිකමට කියන්න. වාහන ඔසවනයන් තියෙන ස්ථානයේ හයිඩ්‍රොලික්ද එයාක්නම් ප්‍රෙෂර්ද? හයිඩ්‍රොලික්ේ. හයිඩ්‍රොලික් තියෙන්නේ. රයිට්. දැන් මෙන්න මේක ඔළුවේ තිබුණා නම් මේ අගේ උඹලට දීලා තියෙන්නේ නිකන් සීමාවක් වගේනේ. වර්ග කිලෝ නිව්ටන් 1500ක් වර්ග මීටර කියන්නේ ලොකු බලයක් අවශ්‍ය තැනක් නේ. එතකොට මේ ලොකු බලයක් අවශ්‍ය වන තැන් වල මේ ලොකු බලයක් අවශ්‍ය වන තැන් වල වායුව සම්පීඩනය කරන්නත් ඕනේ ද්‍රව්‍ය සම්පීඩනය කරන්නත් ඕනේ. එතකොට මේ බලන්න එකමට මේ වගේ පද්ධතියක මෙතන බලය වැඩි කරනකොට මෙතන බලය මොකෝ වෙන්නේ? කිහිප ගුණයකින් වැඩිනවා. සාමාන්‍යයෙන් වර්ගඵලයත් එක්ක ගත්තොත් මොකද වෙන්නේ? මෙතන යොදන බලයට වඩා මෙතන යොදන බලය වැඩි කරගන්න පුළුවන්. වර්ගඵලය වැඩි කරලා. ඒතර බලයේ ක්‍රියාත්මක වන ස්ථානයේ තියෙන වර්ගඵලයට වඩා මෙතන වර්ගඵලය වැඩි වුණොත් මෙතනින් එළියට එන බලය වැඩි වෙනවා. හරිද? රයිට්. එකම විශ්කම්බේ තියෙන ඒවා ගත්තොත් ටිකක් මේ තත්ත්වය වෙනස්. හරිද? දැන් ඕගොල්ලෝ මේකත් එක්ක මතක තියාගන්න ඕන කාරණයක් තමයි වායු සම්පීඩක භාවිතා කරොත් මේ වගේ තැනක මොකද වෙන්නේ? වැඩි බලයක් අවශ්‍ය වෙනවා මෙන්න මෙතන. වායුව සම්පීඩනය කරන්න. හේතුව ඇයි? වායුවේ තියෙන අංශු අතර ඉඩ ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වැඩි වැඩි. ද්‍රවයක වායු අංශ ඉඩ ප්‍රමාණය අඩුයි. රයිට්. ඒක නිසා අපි මෙතෙන්දි පොඩි තර්කයක් ඉදිරිපත් කරගන්නවා. මොකද්ද? ද්‍රවයක් සම්පීඩනය කරනවට වඩා අපහසුයි වායුවක් සම්පීඩනය කරන්න. එතකොට විශාල බලයක් තියෙන අවස්ථාවක වායුවක් සම්පීඩනය කිරීම තවත් අපහසුයි. ඒක නිසා මේ වගේ ස්ථානවලට වඩා සුදුසු වෙන්නේ මොනවද? ආ? මොනවද වෙන්නේ? ද්‍රව සම්පීඩනය. ද්‍රව සම්පීඩනය. ඒක ආධාරයෙන් අපි මෙතෙන්ට උත්තරයක් ගන්න මොකද්ද? පළවෙනි එකත් අයින් කරනවා, දෙවෙනි එකත් අයින් කරනවා, තුන්වෙනි එකත් අයින් කරනවා. හතරවෙනි උත්තරයට යනවා සම්පීඩනය කිරීම සඳහා වැඩි බලයක් අවශ්‍ය වෙන නිසා කියලා. රයිට්. එහෙම තර්කයක් අරගෙන තමයි උත්තරය ගන්න වෙන්නේ. ඒක බල සම්ප්‍රේෂණයේ න්‍යායාත්මක සාධකයක් විදිහට මතක තියාගන්න. ඔය වගේ ඒවට උත්තර ලියන්න වෙනවා ඔයගොල්ලෝ පේපර් වලදී. රයිට්. 29 වෙනි ප්‍රශ්නය. ශීතකාරකයක තිබිය යුතු ගුණාංග දෙකක් වන්නේ ශීතකාරකය. මොකද්ද වෙන්න ඕන ශීතකාරක? ශීතකරණ ක්‍රියාවලියේ ශීතකාරකයක තියෙනම ගුණාංගයක් අහන්නේ නේද? තිබියුතු ගුණාංග දෙකක් වන්නේ පළවෙනි එක බලන්න. වාෂ්පශීලීතාවයේ වැඩි මෙන්ම තාපාංකයේද ඉතා වැඩි අගයක් ගත යුතුය. තාපාංකය වැඩි කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය ශීතකාරකයේ තියෙන ගුණාංගයන මොකද්ද වෙන්න ඕනේ? වාෂ්පශීලී වෙන්න ඕනේ. වාෂ්පශීලී වෙන්න ඕනේ. ඊළඟට තාපාංකය අඩුයි නේ සර්? තාපාංකය තාපාංකය අඩුයි කියලා කියන්නේ මොකද්ද? වහ ගිනි ගන්න එකද නැද්ද? පළවෙනි එක බලමු. සාමාන්‍යයෙන් අපි සීතකාරක වාෂ්පයක් වායුවක් විදිහට පාවිච්චි කරන ඒවා තමයි ක්ලෝරෝෆ්ලෝරෝකාබන් CFC. ඊට පස්සේ දැන් R604A කියලා ගෑස්යක් පාවිච්චි කරනවා සීතකරණවල. ඒවා තමයි සීතකාරක වායුව. මොකද වෙන්නේ? සීතකරණ ක්‍රියාවලියේ තියෙනවා ප්‍රසාරණ කපාටයක් තියෙනවා. රයිට්. ඊට පස්සේ
මෙතන තියෙනව මොකද්ද කියන්න වාෂ්පී කාරකයක් මෙතන තියෙනව මොකද්ද සම්පීඩකයක් මෙතන තියෙනව මොකද්ද කියන්න මම මේ දල සටහනක් අඳින්න මෙතන තියෙනව මොකද්ද සීතකරණ පාඩම දැන් කරලානේ තියෙන්නේ මොකද තරලයන්ත්‍ර පාඩම ප්‍රසාරණ කපාටේ වාෂ්පී කාරකේ සම්පීඩකය මෙතන තියෙනව මොකද්ද ගණී කාරකය එහෙම නැත්නම් ද්‍රවී කාරකය ඔක තමයි මූලික කොටස් තුන. මොකද වෙන්නේ? සීතකරණයක මෙතෙන් දෙනවා ප්‍රසාරණ කපාටය හරහා අඩු පීඩනයක් සහිත මොනවද එන්නේ? සීතකරණ ද්‍රවය. මෙතෙන් ඇවිල්ලා මොකද වෙන්නේ? තාපය උරාගෙන එයා වාෂ්පයක් බවට පරිවර්තනය. වාෂ්පයක් බවට පරිවර්තනය මෙතෙන් ගියාට පස්සේ මෙයා සම්පීඩනය කරනවා. සම්පීඩනය කරලා ඊට පස්සේ මෙයා උෂ්ණත්වය පීඩනය ඇහිලා ගිහින් මෙතෙන්ට ගිහලා මොකද කරන්නේ? ඒ උෂ්ණත්වය එළියට හානි කරනවා. ඒක අපිට වායුවකට වෙන්න පුළුවන්, ද්‍රවයකට වෙන්න පුළුවන්. ඒ මහානි කරලා පස්සේ මෙතන නිර්මාණය වෙන ආපහු මොකද වෙන්නේ? පීඩනය ඉහළ වාෂ්පය ප්‍රසාරණ කපාටය හරහා ගිහිල්ලා ආපහු පීඩනය අඩු වායුවක් බවට පරිවර්තනය වෙනවා. ඔළුවක තමයි මේක කතා වෙන්නේ. නේද මෙතන තියෙන්නේ ද්‍රවය මේ පැත්තේ ද්‍රව වෙනවා නේද ඔහොම වෙන්නේ මෙතනින් ආපහු ද්‍රවය මෙතෙන්ට ඇවිල්ලා වාෂ්ප වෙනවා වාෂ්පය මෙතෙන්ට ගිහලා සම්පීඩණය වෙනවා ඔහොම චක්‍රයට යනවා එතකොට මෙයාගේ තියෙන ගුණාංග මොනවද කියන්න බලන්න වාෂ්ප සීලිතාවය වැඩි වෙන්න ඕනේ තාපාංගය කියන ඉහළ එකක් වෙනවද පහළ එකක් වෙනවද පහළ ඇයි පහළයි කියලා කියන්නේ තාපාංගයේ ඉහළ එකක්ද වෙන්න ඕනේ පහළ එකක්ද මට පහළයි කියනකොට ඇයි පහළ වෙන්න ඕනේ කියලා කියන්න ඕනේ ඒ කියන්නේ ඔයගොල්ලෝගේ තාම මේක පිළිබඳ දැනුම සහ අවබෝධය හරියට නැහැ කියන එක තමයි ඔය කියන්නේ right මට අකිල කියන බලන්න ඇයි උඩ දු ඔව් තාපාංගය කියන්නේ මොකද්ද කියලා කියන්න පුතේ ඉස්සෙල්ලම මේක කියන්න ඕයි ඉස්සෙල්ලා දැන් ඔකට තාපාංගය පහළ වෙන්න ඕනේ කියමු කට්ටිය මට කියන්න තාපාංගය කියන්නේ මොකද්ද කතා කරමු ඒක උත්තරේ තියෙනවා මේක ඇතුලේ මම බය වෙලා ඉන්නේ ඔයගොල්ලෝ බය නැහැ ඔයගොල්ලෝ හැලි මම මේ වැරදි උත්තරයක් ගන්න හදනව නෙවෙයි තාපාංගය ලස්සන උත්තරය ආවා හරි ඉතින් ඒකට උත්තරය ආවගේ තේරුම ඇහුවේ ඔක්කොම බය වෙලා ගර්භිලන්තලා කියන්න ඝන ද්‍රව වායු කියන අවස්ථාවේ පරයස්සේ ඝන ද්‍රව වායු අවස්ථා තුන තියෙන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උස්සන්තර කියන මොකද්ද කියන්න ද්‍රවාංගය ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උස්සන්තර කියන තාපාංගය රයිට් දැන් වැඩේ හරියට එහෙනම් තාපාංගය මොකද වෙන්නේ මෙයා අඩු වෙන්න ඕනේ ඇයි ඉක්මනට මෙයා වාෂ්පයක් බවට පරිවර්තන තාපාංගය පහළ එක්කෙනෙක් වෙන්න ඕනේ වාෂ්ප ශීලිතාවය මොකද වෙන්න ඕනේ ඉහළ වෙන්න ඕනේ ඉහළ වෙන්න ඒක උත්තරයක් තියනවාද තාපාංකය බලන්න හිතියනවද කියලා උත්තරයක් තියනවද වාෂ්පශීලීතාවය වැඩි තාපාංකයේද වැඩි එකක් විය යුතුයි නෑ හිත අඩු තාපාංකයක් සහිත වාෂ්පශීලී ද්‍රව්‍යයක් විය යුතුය ද්‍රවාංකය ආ
දෙක ගන්න පුළුවන්නි දෙක ගන්න පුළුවන් උත්තරේ වෙන උත්තරයක් නැහැ ගන්න දෙක ගන්න පුළුවන් මේක පිළිබඳ අවබෝධයක් තියාගන්න මෙතන මෙහෙමයි වෙන්නේ මෙතන තියෙනවා ප්‍රසාරණ කපාටය මේක ඇතුලේ සිද්ධ වෙන්නේ බර්නෝලි මූල ධර්මය හරිද බර්නෝලි මූල ධර්මයේ මොකද වෙන්නේ ගමන් කරන ද්‍රවයක හෝ එහෙම නැත්නම් වායුවක අපි කියන අනවරත වායු කන්දක හෝ ද්‍රවයක ගමන් කරන මාර්ගයේ විශ්කම්බය වෙනස් කරාම පීඩන පාතනයක් සිද්ධ වෙනවා කියන දැන් මෙතනින් පටන් ගමු මේ පැත්තට එන්නේ එතකොට මොකද්ද ද්‍රවයක් එන්නේ අඩු පීඩනයේ යුක්ත ද්‍රවයක් ඒ ද්‍රවය මොකද වෙන්නේ වාෂ්පීකාරකට ඇවිල්ලා තාපය උරාගෙන ඉක්මනට වාෂ්පෙලා වාෂ්පණ ගනව මෙහාට එතකොට මේ පැත්තේ තියෙන අඩු පීඩනය සම්පීඩකයට ගියම සම්පීඩකයෙන් වාෂ්ප කර වාෂ්පය මොකද වෙන්නේ සම්පීඩනය කරනවා මේ පැත්තට යනවා වැඩි පීඩනයකින් යුක්ත මොකද්ද වාෂ්පය සීතකාරක වාෂ්පය තොර මෙයාට සම්පීඩනය කරාම උෂ්ණත්වයක් වැඩිනවා පීඩනයක් වැඩිනවා මේ පැත්තේ එයා තාපය උරාගෙන දැන් මෙතෙන්දී මොකද කරන්නේ ඒ තාපය දෙනවා කාටද සිසිලන කරන කෙනාට එයා අය කුලින් වෙන්න පුළුවන් වෝටර් කුලින් වෙන්න පුළුවන් එතෙන්දී මොකද වෙන්නේ එයා ඒක තාපය දීලා මේ පැත්තේ මොකද වෙන්නේ තාපය දීලා වැඩි පීඩනයකින් යුක්ත ද්‍රවයක් විදිහට තමයි මෙතන තියෙන්නේ ඒ ද්‍රවය ප්‍රසාරණ කපාටේ හරහා ගමන් කරනවා ගමන් කරලා ආපහු පීඩනය අඩු වෙලා මෙතෙන් දෙනවා දැන් බලන්න මේකේ චක්‍රය තුළ මේ පැත්තේ අඩු පීඩන කලාපේ මේ පැත්තේ වැඩි පීඩන කලාපේ මේ පැත්තේ උඩ තියෙන ද්‍රව මේ පැත්තෙන් පල්ලා තියෙන මොනවාද වායු මෙතනින් මෙහෙම බෙදුවොත් මේ පැත්ත ගෑස් මේ පැත්ත ලික්විඩ් සයිස් මෙතන තියෙන වැඩි පීඩන මෙහෙම බෙදුවොත් මේ පැත්ත හයි ප්‍රෙෂර් මේ පැත්ත ලෝ ප්‍රෙෂර් මේ දෙක කියලා දීලා තියෙන්නේ රයිට් එනිසා මේ උත්තරය ගන්න අංක දෙක විදියට රයිට් 29 අංක දෙක මේ අමර කොලක්ද ඒක වගේ නේද කොට ඉන්න මොනවද කියලා රයිට් 30 වෙනි එක බලන්න අංක 30ට යන්න රයිට් පරිපථයේ සංහෘත කළ විට ප්‍රභවයෙන් ලබා ගන්නා ධාරාව ගණනය කරන්න කියලා තියෙනවා නේද මෙන්න මෙහෙම පරිපථයක් දීලා තියෙනවා මම කෙටියෙන් අඳිනවා බලන්න මොකද වෙන්නේ කියලා මෙයා ඕම් දෙකයි නේද මම ලස්සන දැන්ද නැහැ ඕන මම ආපහු අඳින්නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ තරහ වෙන්නේ මෙයා ඕම් දෙකයි මෙයා ඕම් දෙකයි මෙයා ඕම් හතරයි නේද මෙයා ඕම් දෙකයි යන් මෙයා ඕම් තුනයි බලමු මේ මේ මොකද වෙන්නේ ශ්‍රේණිගත එකන 2 2 4 කියලා ගන්න පුළුවන් මෙතෙන්ට 4 මෙතන තියෙන ඕම් 4 නේ මෙතන තියෙනත් ඕම් 4 ඒක 4 4 මොකද වෙන්නේ ශ්‍රේණිගත නෙමෙයි සමාන්තරගත ඒක මොකද වෙන්නේ දෙකක් වෙන ඕම් මෙතන මෙයයි මෙයයි කීයක් වෙනවද කියන්න කීයක් වෙනවද මෙමෙ 4 නේ 4 right දැන් මොකෝ වෙන්නේ දැන් ඔන්නවම එකක් තියෙනවද නැත්නම් ඕම් දෙකක් තියෙනවා right සර් ඔක අපිට ගලවල ගන්න පුළුවන් නේ ඔක සමාන්තර ගත විදිහ මේකද ශ්‍රේණි ගත විදිහට කොහමද ඇයි හතරේ එකග්‍රේකුත් එකකට උඩ සම්බන්ධයි තුනේ එකකට මේක සම්බන්ධ හිඳ මේකම එනවා මෙහෙම හිතන්නකො මෙතනින් ධාරාවක් එනවා මෙතනින් ධාරාවක් ආව මේ ධාරාව බෙදෙනවද මෙතන මෙහෙ යනවද මෙහෙ යනවද මට ඒක කියන්න ඉස්සෙල්ලා මේ වගේ තමයි දැන් මේක කම්පී ගලවල දැම්මොත් නම් අවුලන්නේ නැහැ ගලවල දැම්මොත් මොකෝ වෙන්නේ 3 4 3 7 හරිද රයිට් එතකොට 7 කියලා කියන්නේ මෙයාගේ වෝල්ටිය තාය වෝල්ට් 6යි V සමානයි IR දාලා අපිට හොයන්න පුළුවන් මේ
ආන්නේ මොකද ප්‍රභවයෙන් ලබා ගන්න ධාරා. අර තමයි V සමාන I R දැම්මොත් මොකද වෙන්නේ? කියන්න. I දන්නේ R V කියන්නේ වෝල්ට් 6යි. අපි ගානහ දුක R කියන්නේ කීයද එතකොට? වෝල්ට් 4 3 7යි. එහෙනම් I සමාන 6 වෙදී 7යි. මේක සරු කළ උත්තරය කියනවා. आर क्या उत्तर है? क्या इधर से मैं देखा है ना सर? क्या होना है? क्या इधर से मैं देखा है ना बोले? आई में दी माता क्या? बिंदु ऐसे माटे पे आया था। बिंदु ऐसे मान? हटाई पाए हाथा। हटाई पाए हाथा। कलान में तो उत्तर आती है ना? मैं भी नहीं। नहीं। ඔබ 10න් ගුණ කරා මිලි ඇම්පියර් එනවනේ සර් මිලි ඇම්පියර් එකක් තියෙනවා මේ මිලි ඇම්පියර් උත්තරයක් තියෙනවා හරිද එතකොට මෙයි මෙයි මොකද වෙන්නේ ශ්‍රේණි ගත කරලා හැබැයි මෙතන මෙතන තියෙනව නේද උත්තේ කම්බියක් ඔව් right කම්බියක් තිබුණොත් මොකද වෙන්නේ අකිල කියන බලා मेहमत प्रतिरोधक දැන් මෙහෙම ඉතින් උඹලා ගේට් ප්‍රතිගන්න සර්කිට් එකක් තියෙනවා මතක ඇතිනේ ගේට් ප්‍රතිගන්න සර්කිට් එක මේක ඔන් කරොත් මොකද වෙන්නේ මේ පැත්තේ කරන්ට් එක යනවාද කියන්නමයි පුතේ යනවාද නෑ නෑ මේ පැත්තේ කරන්ට් එක යන්නේ නැහැ එහෙනම් මෙහෙ කරන්ට් එක යනවා දැන් බලන්න මෙතන කම්බිය තියෙන හින්දා මේක හරහා යන්නේ නැහැ මොකද මෙයා තමයි යන්නේ ඔන්න ඔහොම යන්නේ ධාරාව එතකොට V සමාන IR කියන එකේ V වලට වෝල්ට් 6ක් දාලා I වැඩි කිරීම R කියන්නේ ඕම් 3 කියලා දැම්මොත් I සමාන වෙනවා 6 බෙදීම 3. මෙතන ගියක් දෙනවද වෝල්ට්? I 2 ඇම්පියර්. එහෙම උත්තරයක් දෙනවද? ඒක 10.3 මිලි ඇම්පියර් වලින් තියෙනවා. ආ 2 ගුණ කිරීම 10 3 වෙනි බලයේ මිලි ඇම්පියර් වලට. දැන් ගුණ කිරීම දැන් මිලි ඇම්පියර් මෙයා මිලි ඇම්පියර් කියලා. ඇම්පියර් 2ක් කියලා කියන්නේ 2000යි. 2000යි. මෙයා මිලි ඇම්පියර් වලින් ගත්තොත් 2000යි. දැන් උත්තරයක් තියනවද ඒක? තියරනේ? මගේ උත්තරේ නම් මේකේ 2 වැඩි කිරීම 10 3යි මිලි ඇම්පියර් කියන එක. පිළිගන්නවද? හරි නේද? පළවෙනි එකට දීලා තියෙනවා 0.57 කියන උත්තරේ. ඒ කියන්නේ 857 කියන උත්තරේ දීලා තියෙනවා පළවෙනි එකට. හරිද? මගේ උත්තරේ මේක. හරිද කලන්? වැරදී සර්. නෑ මං කියලා ඔයා තේරුණාද කියලා අහන්නේ. ඔව් ගාන තේරුණා. හරි වැඩිලා එකට යන්නේ නැහැ
ඊට පස්සේ වෙන තේරෙන්නේ නැහැ මේ ලෝකේ. ඊට පස්සේ වෙයි උඹලකට අදාළ දේවල් නැහැ. තාම උඹලා මේක කරලා නැහැ කියන ද බය නැතු ඉන්න. මම හිතා කියන්නද මේක මේ සමහරලාට 21 කියලා සමහරව තේරෙන කන්න ඇතරින් යා පැත්ත තියෙන දේපල්. කුණු වර්ගෝ වගේ වී සමාන නම් අහන් ඉන්න. WB මෙම ජනකය 10 RPM වේගෙන් කරකැවෙන විට උපදින විද්‍යුත් ගාමක බලය වන්නේ මම දන්නේ නැහැ මෙතන ඉන්නේ මේක දන්නවද කියලා බලය මේ පාඩම තියෙන බලයන්ත්‍ර පද්ධති පාඩම අපේ තාම 20 ගණන මෙතෙන් උගන්වලා නැහැ උගන්වමින් පවතින right එතකොට මේක හදන්න ඕන සමීකරණයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන බලන්න එකමට හරි अखिल दानना පසිබු එහෙම ඉන්නවද දන්නේ නැහැ සර් දන්නේ නැහැ අය මෙහෙම සමීකරණයක් දෙනවා ඔයගොල්ලෝ මෙන්න මේ සමීකරණ දැනට ලියාගන්න මෙහෙමයි විදුලි බලය ජනනය කරන සරල ධාරා මෝටර හරිද සරල ධාරා ජනකය විශේෂයෙන්ම DC ජෙනරේටර अभी दाना दारा जानने करना मुकद्दर करना होने चुंबक से स्वयं आप क्या तुले में सारा लोग क्यों हुआ काम भी दागर है चालने करना होने तो ना मैंने काम भी दागर है ना मैं माइक का काम भी आप दाला दर मैं का काम भी आप मैं चुंबक से स्वयं क्या तुले दिया के ना कर क्या हुआ मुकद्दर बैठने विदुरी बाले जानने ये विदुरी बाले मैं आगे ये तो करना पुराना फिर मैंने मैं आगे मैं गाना विदुरी बाले प्रमाण अभी समीकरण किन किया ना मुकद्दर समीकरण ई समानाई विद्युत गामक बले जनने वाला विद्युत गामक बले समान फाइव इज़र्ड एन पी में दी मैं हटाई एक ही है मैं वह सामी करने मैं कभी मैं थियरी ना तो ना मैं सामी करने के लिए किताबें ना बैठ थियरी या देख कर दिए ना मामा देख कैलिम में गांठ बाजी में पकात सर्वदाना जनक के एक ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය E සමාන 5Z MP බෙදීම 60 කියන සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට 5 කියන්නේ කවුද? ශ්‍රාවය. right? Z කියන්නේ කවුද? කියන බලන්න. Z මුළු සන්නායක සංඛ්‍යාව right එතකොට n කියන්නේ මොකද්ද rpm එක p කියලා කියන්නේ ද්‍රව සංඛ්‍යාව right ඊළඟට एक ही वजह आने पता करना है कारकावल ऐतिहासिक वाली कारी दर और ना मैं मलिया करना मैं पोटी पोट्टा किसर हटे आना ये विद्युत गामा के बाले श्रावे मुलु सामना एक संख्या हो आरपीएम में का द्रव्य संख्या हो सह हटाई एक ही लग जाने एक ही लग जाने पता करना राइट ये तो कोट आप ही මේ මෝටර උතන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි තරංග එතුම කියන එක අනිත් එක තමයි අතිවැසුම එතුම ලැප් වයින්ඩින් එකයි වේව් වයින්ඩින් එකයි right මේක මතක තියාගන්න තරංග එතුමක තියෙනවා නම් ඒ අනිවාර්යෙන් දෙකක් වෙනවා අතිවැසුම එතුමක තියෙනවා නම් ඒ සමානයි p වෙනවා ඒ කියන්නේ මොකක්ද p කියලා කියන්නේ ද්‍රව සංඛ්‍යාව සමාන වෙනවා
පත පත ගන්නට තරංගයට මේ තියෙන්නේ පත දෙකයි එකම හදා තියාගන්න පත මේ ජෙනරේටර් එකක් එහෙම නැත්නම් DC ජෙනරේටර් එකක් ගොතන්න පුළුවන් කොයිල් පුතන ක්‍රම දෙකක් තරංගය තුමයි අතිවිසුම් තුමයි හරිද right එතකොට පත ගන්න කියන්නේ A දැන් මේ දිහා මතක තියාගන්න මොකද තරංගය තුමේ තියෙනකොට A දෙකක් වෙනවා අතිවිසුම් තුමේ තියෙනකොට A සමානයි P වෙනවා ඒ කියන්නේ මොකද්ද ද්‍රව සංඛ්‍යාව සමාන වෙනවා පත ගන්න දැන් ඉතින් ගාණ හදන්න පුළුවන් ඕගොල්ලෝ දැන් මේ ගාණ හදන්න පුළුවන් දැන් එහෙනම් මේක නෑහන්නේ බලන්න ද්‍රව දෙකක් ඇති අතිවිසුම් තුමේ ඇති එතකොට ද්‍රව දෙකක් නා A දෙකයි ඇයි P දෙකයි P දෙකයි එහෙනම් A දෙකයි right කාණු 20ක් තුල සන්නායක 20 වගේ පිහිටා ඇත එතකොට මොකෝ කාණු 20ක් තුල සන්නායක 10 වැඩි පිහිටා ඇත නේද දැන් අපි ගන්න හදමු මෙයා දීලා තියෙන කීයද E සමානයි 5 කියන්නේ කීයද 120 මිලි වේව මිලි වේව වේව කරන්න මොකද කරන්නේ කියන බලන්න මම මිලි වේව 1000ක් වේව එකයි එහෙනම් මොකද වෙන්නේ 1 මිලි වේව එකක් 1 වැඩි කිරීම 10 වෙන 3 එහෙනම් මෙයා මොකද කරන්න ඕනේ කියන 10 වෙන 3 වැඩි කරා ඒ කියන්නේ මොකද 120 වැඩි කරා 10 වෙන 3 වේව වුණා right මුළු සන්නායක සංඛ්‍යාව කියලා කියන්නේ ඉසන් මෙයාගේ බලන්න කාණු 20ක සන්නායක 10ක් තියනවලු එහෙනම් 20 වැඩි කිරීම 10 මුළු සන්නායක සංඛ්‍යාව right rpm එක 10යිලු වැඩි කිරීම p කියලා කියන්නේ ද්‍රව සංඛ්‍යාව කියක් තියනවලු 2යි මේක බෙදනවා 60 වැඩි කිරීම 2කින් සුළු කළ උත්තරේ නේද शुरू करा मैंने उत्तर समीकरण समीकरण उत्तरे हाथर परिपूर्ण बहुमीटर संपादे पास प्रकाश मल्टीमीटर मटकान मल्टीमीटर බහුමානයක් නෙමෙයි මනින්නේ මොනවද
මෙයාට පුළුවන් වෝල්ටීයතාවය මනින්න ධාරාව මනින්න ප්‍රතිරෝධය මනින්න ඔය තුනම මනින්න පුළුවන් වෝල්ටීයතාවයේ DCV ACV දෙකම මනින්න පුළුවන් ධාරාව AC V AC ඒත් මනින්න පුළුවන් ප්‍රතිරෝධය R මේ රාශි ටික මනින්න පුළුවන් එතකොට මල්ටිමීටරයට වෙනවා වේලාවකදී වෝල්ටීමීටරයක් විතර හසිරෙන්න වේලාවකදී කවුද ධාරාවම උපකරණයක් ඇමීටරයක් විතර හසිරෙන්න වෙනවා වේලාවකදී ඕම් මීටරයක් විතර හසිරෙන්නත් වෙනවා දැන් අපි දන්නවා මෙතන විවරය තියෙනවා මෙතන මේ දීලා තියෙන මේක නා මෙයාට වෝල්ටීමීටරයක් හයි කරොත් මෙතන මෙන්න මෙහෙම තමයි හයි කරන්නේ අපි තෝ මේක මල්ටිමීටර එතකොට මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකද වෙන්න ඕනේ? කියන්න නිකවට. කියන්න. දැන් මෙතනින් වෝල්ටීයතාවය මනින්න මල්ටිමීටරේ මෙතන සම්බන්ධ කරොත් මල්ටිමීටරේ සම්බන්ධ කරන්න ඕනේ සමාන්තරගතවද ශ්‍රේණිගතවද? වෝල්ට්මීටරස් විදියට පාවිච්චි කරනවා නම් අපිට අනිවාර්යෙන් සම්බන්ධ කරන්න ඕනේ මොකක්ද කියලාද? සමාන්තරගතව. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය අනන්ත වෙන්න ඕනද බිඳුව වෙන්න ඕනද? අනන්ත වෙන්න ඕන. එයාගේ ප්‍රතිරෝධය අනන්ත විය යුතුයි. හේතුවයි මෙතනින් ධාරාවක් ගියොත් මට මේක විභව වෙන්න බෑ. ඒ නිසා පරිපූර්ණ ඇමීටරයක් sorry පරිපූර්ණ මල්ටිමීටරයක් වෙන්න නම් මෙයා අනිවාර්යෙන් අනන්ත ප්‍රතිරෝධයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. හරිද? මෙයා අනන්ත ප්‍රතිරෝධයකින් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. right? එතකොට මෙයා වෝට් sorry ඇමීටරයක් විතර සම්බන්ධ කරලා තන බලන්න. මෙන්න ඇමීටරය. මෙන්න විවරය. මොකද වෙන්නේ? මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකද වෙන්නේ? මෙයාගේ පරිපථයේ ගමන් කරන ධාරාව මෙයා තුල යන නම් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ධාරාමයින වෙලාවේදී බිඳුවක් වෙන්න ඕනේ. පරිපූර්ණ ඇමීටරයක් වන්නේ එතකොට පරිපූර්ණ වෝල්ටීමීටරයක් වෙන්නේ එතකොට. right? දැන් මේ කාරණා දෙක හොඳටම උත්තර ලියන්න. ඒ බලන්න. වෝල්ටීයතාව පරාසය තුල අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්ත විය යුතුය. ආව මෙන් එහෙම ඒවා හොයාගන්න නැහැ හැබැයි අනන්ත වෙන්න ඕනේ. හරිද? ඊළඟට B එක ප්‍රතිරෝධක පරාසයේදී ඒ ශ්‍රණි අතර වෝල්ටීයතාව වෝල්ට් 9 පවතී. අපි දන්නවා මල්ටිමීටරේ ඒ ශ්‍රණි දෙකක් තියෙනවා නේද? ධන ශ්‍රණියයි ඍණ ශ්‍රණියයි. ඒ දෙන්නගේ අතර වෝල්ටීයතාව වෝල්ට් 9ක් කියලා කොහෙද නිශ්චිත බවක් තියෙනවද? නෑ එහෙම එකක් නෑ. ඔගොල්ලෝ මතක තියාගන්න එයාගෙන වැඩි කිරීම 10 කියන රේන්ජ් එකේ විතරක් 9 වෝල්ට් බැටරිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රැක්ටිකල් වලදී කියලා දෙන දෙයක්. හරිද? එතන ප්‍රතිරෝධක පරාසයේදී ශ්‍රණ අතර වෝල්ටීයතාව වෝල්ට් 9 පවතී කියන එක වැරදි. ඊළඟට C ධාරා මෙනීමේ පරාසයේදී අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය වේ. ආව් ඒක හරි. හැබැයි මේ කියන කාරණා දෙකම තියෙන උපකරණ ලෝකේ හොයාගන්න නැහැ. ඒ නිසා අපිට මේකේ A සහ C කියන උත්තරය ගන්න පුළුවන්. එහෙම උත්තරයක් තියෙනවද? තියෙනව නේද? තුන ඒ සාසී පමණේ කියලා දීපු දෙකෙන් ඇති ගන්න පුළුවන් උත්තරේ. ඒ සාසී පමණේ right ඊළඟ එකේ 33 ලස්සන ප්‍රශ්නයක්. අංක 33 ඒ බලම එකක් අඳලා අපි මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙතන දීලා තියෙන එකක් මෙතන දීලා තියෙන එකක් නේද හරි ලස්සන ඕගොල්ලෝ තමයි වැඩේ කරන්නේ මම මේ කරනකොට ඕගොල්ලෝ හදා ගන්න වැඩේ කරන විදිය හරිද මෙතන ධන 10යි එහෙනම් මෙතනත් ධන 10යි right මේ පැත්තේ printing mistake එකක් අඳිනවා ඒකනම් මේක බිඳුවක් වෙන්න ඕනේ right මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා ඔන්න ඔහම එකක් මෙතෙන්ට දාලා තියෙනවා B මෙතන දාලා තියෙනවා A
මෙතන දාලා දෙනවා 32යි ඕම් මෙතන දාලා දෙනවා 8යි ඕම් මෙතන දාලා දෙනවා 12යි ඕම් මෙතන දාලා දෙනවා 8යි ඕම් හරිද right then මම මෙන්න මේක නෑ කියලා හිතාගෙන තමයි මේ ගාන හදන්න වෙන්නේ ඉස්සෙල්ලා හරිද මෙතන a මෙතන b දැන් එකමට කියන මේ දෙක මෙතනින් සම්බන්ධ වෙලා නැත්තම් හරිද මෙතන යන ධාරාව i නම් i එක නම් මෙතන යන ධාරාව i දෙක නම් මෙයාගෙත් ඒ ධාරාවම යනවද නැද්ද යනවා යනවා එහෙනම් මට මෙයාගෙ ලියන්න පුළුවන් මොන බලන්න මෙන්න මෙයාට ලියනවා v i r කියන සමීකරණය හරිද මෙන්න මෙයාගෙ v ලියන්න පුළුවන් මට මෙන්න මෙහෙම මෙතන 10යිනේ විභවান্তরේ ලියන්න පුළුවන් පිළිගන්නවද 10 ඍණ v a කියලා පිළිගන්නවද මෙතන 10යි මෙතන v a හරිනේ විභවান্তর හැමදෙසෙම මේ පැත්තට අඩු වෙනවනේ 10 ඍණ v a සමානයි i දෙක වරක් r කියලා කියන්නේ 32යි ඕම් හරිද මම මෙයාගෙ i දෙක උත්තර කරනවා i දෙක සමානයි 10 ඍණ v a බෙදීව 32 හරිද මෙයා පළවෙනි සමීකරණය අපර මම ඊට පස්සේ මෙයාට දානවා ඒත් i දෙක සමානයි මෙතන තියෙන කීයද v a ඍණ මෙතන කීයද බිංදුව විභවান্তরය right බෙදීම එතකොට කීයක් වෙනවද 8 මෙයා දෙක i එක සමානයි i දෙක නිසා මට ලියන්න පුළුවන් මෙහෙමන බලන්න 10 ඍණ v a බෙදීම 32 සමානයි v a ඍණ බිංදුව බෙදීම 8 හරස් ගුණිතය දාන්න 10 ඍණ v a වැඩි කිරීම 8 සමානයි 32යි v a මෙතන තියෙනවා 80 ඍණ 8යි v a සමානයි 32යි v a හරිද මේ v a මෙහාට ගියා මොකද වෙන්නේ 80 සමානයි 32යි 8යි එකතු වෙනවා මෙයා ධන වෙනවනේ ඔන බලන්න 40යි VA කියක් වෙනවද VA 80 බෙදීම 40යි VA කියලා කියන්නේ වෝල් 2යි VA මෙතන වෝල් 2ක් වෙනවා හරිද තව ගණන් දෙයක් කියන්න යන්න බෑනේ මේ කාර්යයේ ගිහිල්ලා නැහැ ඈ ඔයගේ චාර්ජ් නැහැ චාර්ජ් කරා ඈ සීරෝ වෙලා ඉබ්බ වෙලා චාර්ජ් වෙලා තියෙනවා මම ඊයේ එනකොට සීරෝ ඉබ්බ වෙලා ඉතින් තව කොයි හරි වෙලා නවතිනවා දැන් ඇටි ඉඳ කියලා බලන්න නැත්තම් පොඩ්ඩයි මම තව ගණන් දෙයක් විතර කියලා දෙන්න හ්ම් රයිට් මෙතන හරිද පුතේ 2ක් වැඩි හරිද කතා කරන්න right දැන් මේ සිල්පෙම මේ පැත්තට දාන්න එකක් මකන්නද ඔගොල්ලෝ මෙහෙම ගණන් කටපාඩම් කරන්න එපා හදන විදිය විතරක් බලන්න ඈ හරිද සමානායක මේ දිනවන්නේ මොකද පුරුදුලා දෙන්නේ ගණන් කට මෙතන දාන්න මොකද මේක බලන්න මෙයා i එකනේ v සමාන ir කියන සමීකරණය i උත්තර කරා v බෙදීම r මෙයාගේ v කියලා කියන්නේ මෙතන බලන්න මෙතන බං ධන 10යි මෙතන vb මොන බලන්න එහෙනම් මට ලියන්න පුළුවන් මෙයාගේ උගද්ද i සමානයි i එක v කියලා කියන්නේ උගද්ද 10 ඍණ vb බෙදීම r කියලා කියන ඕකට right i i එක i බලලා මෙයාගේ ලියන්න පුළුවන් කොහොමද මෙතන විභවান্তরේ බලන්න vb ඍණ බිංදුව බෙදීම 12 හරිද මෙයා මෙයා සමානයි 1යි 2යි සමානයි ඒ නිසා මම ලියනවා 10යි ඍණ vb බෙදීම ඕම් 8 සමානයි vb ඍණ බිංදුව බෙදීම 12 හරස් ගුණිතය 10 ඍණ vb වැඩි කිරීම 12 සමානයි 8යි vb මෙතන එනවා කීයද 120 ඍණ 12යි vb සමානයි 8යි vb මෙයා මේ පැත්තට ගේනවා කීයද 120 සමානයි 12 8යි ගියේ 20යි vb එන vb සමානයි
संबंध कर संबंध कर සරල ගණන් දාලා කොට දාන්න පුළුවන් ඊළඟ එකත් එහෙමයි 34 එකට යන්කෝ යම් කම්පන උත්පාදකයක ඇති කරන කම්පන සංඛ්‍යාතයට සමානව තවත් කම්පන සංඛ්‍යාතයක් ජනනය වීමේ ක්‍රියාවලිය අනුනාදය රෙසිනස් මට ඉස්සෙල්ලාම කියන අනුනාදය ඕ ලෙවල් පන්තිය ගණන ඇති මොකද්ද කියන්නේ දැන් උදාහරණයක් අනුනාදය වෙන අවස්ථාවක් තමයි දැන් සමහර වෙලාවට දැන් ඕගොල්ලෝ දැකලා ඇති පාලමුඩින් යනකොට ආමි පෙරණ්ඩයක් ආමි පෙරණ්ඩ නවත්තනවා දැකලා තියෙනවද? ඇයි? කම්පැනි ඇයි? අර එක සැරේට කපුන අනුනාදය නවත්ත වෙන මොකක්වත් නැමේ අනුනාදය නවත්ත ඒකේ තේ හේතුව ඇයි? සංඛ්‍යාත දෙකක් සමපාත වුණොත් හරි සල් කියන්නේ මොකද පාලමේ සංඛ්‍යාතයයි ආමි පෙරණ්ඩගේ සංඛ්‍යාතයයි සමපාත වුණොත් මොකද වෙන්නේ? පාලම ඒ වගේ දෙගුණයක විස්තරයකින් කම්පණය වෙන පටන් ගන්නවා අනිවාර්යෙන් පටන් ගන්නවා හරිද ආමි පෙරණ්ඩයක් විතරයි හොම නවත්තන්න ඕනේ වෙන පාසල් බෑන්ඩයක් නම් අවුල නැහැ මොකද වම දකුණ කොම ගහන්නේ දලබඩ දලබඩ ගාලා වෙන වෙනේ වනේ ආමි කියෙම නැහැ ගැහුවොත් හරියට ගහනවා ඒක නිසා තමයි ඒක නවත්තන්නේ ඒ වගේම අවස්ථාවක් තමයි ඔයගොල්ලෝ දැකලා තියෙන ගොරවන වෙලාවට ගෙදර වීදුර උපුරලා යනවා ගාහංගල වීදුර සරවලා ඉවරයි මොකද වෙන්නේ ආ ගොරවනකොට ගෙදර වීදුර සමාන කුකුණයි අනුනාදේ ඇයි ඒකේ සංඛ්‍යාතය වීදුරේ සංඛ්‍යාතය සමාන වුණ දෙගුණයක වීදුර වේගෙන් වීදුර කම්පණය ලොක එහෙම යනවා දැන් මේ අපි කතා කරන්නේ LRC පරිපථ සම්බන්ධයෙන් LRC පරිපථ සම්බන්ධයෙන් කතා කරන අනුනාදයක් ගැන දැන් ඔයගොල්ලෝ දන්නවා LRC කියන්නේ මොකද්ද මෙන්න මේවා ප්‍රතිරෝධක දාරිත්‍රක ප්‍රේරක තියෙන පරිපථය R, C, L, capacitor, inductance, resistor දෙන්නේ කා? මෙයා LRC පරිපථය. මේවා තාම දන්නේ නැහැ ගොඩක් අය. හරිද? මෙයාගේ තියෙනවා මොකද්ද? ප්‍රේරක ප්‍රතිපාදනය කියලා එකක් තියෙනවා. මෙයා XL, මෙයාගේ තියෙනවා දාරිත්‍රක ප්‍රතිපාදනය කියලා එකක්. එයාට කියනවා XC කියලා. හරිද right එතකොට මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් ආධාරයෙන් අනුනාදය වෙන්න නම් XC සමාන වෙන්න ඕනේ XL වලට XC මොකද දාරිත්‍රක ප්‍රතිපාදනයයි ප්‍රේරක ප්‍රතිපාදනයයි සමාන වුත් පරිපථයක
මෙතන අනුනාදයක් නිර්මාණය විය හැකියි. හරිද? right. දැන් අහන්නේ අනුනාදී සංඛ්‍යාතය වන්නේ කියලා. දැන් ඉතින් හදන්න පුළුවන් දන්නේ නැහැ. කොහොම සංඛ්‍යාතය වෙන්නේ? දැන් මට කියන්න මෙන්න තර්කය. මට කියන්න අකිල xc වල සමීකරණය. ඒක වෙදීම 2πfc. එක වෙදීම 2πfc. xl වල සමීකරණය. 2πfl. 2πfl. දැන් බලන්න xl සමානයි xc වෙනවනේ. ඒ නිසා අර සමීකරණ දෙක ලියන්න පුළුවන් මෙහෙම. කොහොමද? එකකට 2πfc සමානයි. එවත්ත මේ පැත්තට ගමුලේ 2πfl සමානයි. මේ පැත්ත මොකද්ද? එකකට 2πfc. මෙන්න මේ අනුනාදී අවස්ථාව. මේ අනුනාදී කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථයක අනුනාදී නිර්මාණය වෙන්න නම් අනිවාර්යෙන් ප්‍රේරක ප්‍රතිපාදනයයි ධාරිත්‍රක ප්‍රතිපාදනයයි සමාන වෙන්න ඕන. හරිද? right. එතකොට ඔන්නෝම වෙන. දැන් එතන මේ තියෙන සංඛ්‍යාතය වෙනවද? f. දැන් අපිට පුළුවන් මේ මේ පැත්තට ගන්න මේ 2π මෙහෙට අරන් යන්න මේ රුත් මෙහෙට අරන්. මම මේ මෙයා ගන්න මෙහෙට. මෙහෙම f වැඩි කිරීම f සමානයි එක බෙදීම මේ 2π වැඩි කිරීම 2π. හරිද? හරිනේ? right. වැඩි කිරීම l වැඩි කිරීම c. දැන් මෙතන එනවා f වර්ගය. මේකදී අනුනාදී සංඛ්‍යාත වෙන්නේ f වර්ගය සමානයි එක බෙදීම මෙතන ගියක් නෑ 4π වර්ගය l c. දැන් උත්තරය ගන්න පුළුවන් බැලද මේ f සමානයි කියලා. මම මේ කුල්ල ගන්න මේ හරි f සමානයි මේ පැත්තට මූල දානවා එකයට 4π වර්ගය l c. හරිද? right. දැන් මේක සුළු කරොත් එහෙම උත්තරයක් එයි මේ. එනවාද? මේක උත්තරයක් එනවාද කියන්නේ? මේක සුළු කරාම එන උත්තරය බලන්න සුළු කරලා ගණිතය එක වෙදීම 2π වල LC වල මූලයේ මේක වෙදෙන එකක් ගන්න පුළුවන්. මේක තමයි තියරිය. මතක තියාගන්න මේක ගොඩක් අය දන්නේ නැහැ තියරිය. මොකක්ද අනුනාදී පරිපථයක අනුනාදයේ නිර්මාණය වෙන xc සහ xl සමාන විය යුතුයි. හරිද? දැන් ගණිතය මේවා ඉදින් ඕන වෙන අර a+ එකට a එකට යන කට්ටියට s එක අර මේ තියෙන කට්ටිය මේක නේ හිතන්නවත් එපා. හරිද? හිතුවොත් එහෙම වැඩේ අනාතයි. එපා වෙන ඔළුව කරගෙන වගේ වෙනවා. දැන් උත් කියන්න පුළුවන්. අයින් වල යනවා සාමාන්‍ය මේ බර දේවල් කියද්දි. right 35 සරල ධාරා ශ්‍රේණිගත මෝටරයක DC series මෝටරයක් DC series ශ්‍රේණිගත මෝටරයක් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙයා නේද? මෙයා කවුද? ශේෂ්ව දඟරය. මෙයා කවුද? ආමචර දඟරය. right. මෙයා ආමචර දඟරය. මෙයා ඉ ශ්‍රේණිගත නිසා තමයි අපි කියන්නේ සරල ධාරා ශ්‍රේණිපත මෝටරයක් කියලා. හරිද? එතකොට මේ වගේ මෝටරයක
धाराव सा वेगे विचलन आकार हाँ धाराव सा वेगे देखना खेली मैं पत्र धाराव मैं पत्र वेगे आरपीएम उपपथ मोटर उपपथ मोटर मोटर शेष धनरे होमती है मैं धन लेना अर्थ मेव गेह कति वेगे आई आ धारा वाय विनस्य मैं मे विधि अर्थ इला तवैना तीन मैं उपपतने मैं श्रेणी पत तवै कत्तीम कौद संयुक्त पत काम मोटर पाड़ मित्र कविल नया विषय किया है संयुक्त पद के लिए कोमती है मैंने मैं हम दिए मैं मोड़ रहे मैं कस शेष दाग रहे हैं मैं कस शेष दाग रहे एक आप श्रेणी करता है एक आप समांतर करता है ये वाके एक के नहीं की दारावाई स्ट्रेंज है वैसे नहीं मैंने मैं भी दिए तो ना मैं दिए ने कहा उधर श्रेणी पद राइट मैं मैं तो कहा उधर उप पद मेहमा संयुक्त पद मदर दिया का अरे दर राइट तो ना मैं के उत्तर है वो कद इस पहे अंक एक राइट दारू मैं ओगोल्ड आधे करूं उस प्रश्न संख्या वाला फोटा काटू ही ना वो दहायक पद करने थी के लिए विश्वास करना मटा आदि सी वाले कटे अन्न बिना मिली है टे इस साल अपना साथी में पेपर इवर करेगा हूँ वो दामाए दाता ही इन्नो हॉस्पिटल के मैं बेड पर या गन के लिए इधर नारामी इन्दे बिना देंगे इल्ला बलापुर जय विवाह।